ආයුබෝවන් අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ රුපියලක්වත් වියදම් නොකර ඔයාගේ Facebook account එකෙන් ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් අලුත්ම ක්‍රමවේදයක් අරගෙන. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඉවරනකොට ඔයාට තේරෙයි මාසෙකට 20-30,000ක් හොයනවා කියන්නේ ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි කියලා. තවත් විශේෂම දෙයක් තමයි මේ වැඩේ කරන්න ඔයාට මහලුකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලඟ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම්, ඔයාලඟ Facebook account එකක් තියෙනවා නම් මේ මං අද කියලා දෙන්න වැඩේ කළා ලේසියෙන්ම මාසෙකට හොඳ ගාණක් ඔයාගේ අතට ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ වැඩේ කරන්නේ කොහොමද කියලා ඔයගලන්ට ගොඩක් සරලවම කියලා දෙනවා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඉතින් මං ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ඔයා තාමත් අපිත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි අරන් ඉන්නේ මෙන්න මේ විදිහ ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් වීඩියෝස්. ඉතින් අපිත් එක්ක එකතුලා ඉන්න එක කිසිම පාඩුවක් වෙන එකක් නෑ. මොකද අපි අරන් ඉන්නේ සල්ලි හොයන්න කියලා දෙන වීඩියෝස් නිසා. ඉතින් කරන්න තියෙන්නේ පල්ලෙහා රතු පාටින් තියෙන subscribe button උඩින් click කරන්න. ඊට අපතෙන් තියෙන bell icon එක click කරොත් අපි දාන වීඩියෝ දාපු ගමන්ම ඔයගලකට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් වැඩි කතා නැතුව දැන් කෙලිම ගිහින් බලමු කොහොමද මේ වැඩේ අපි කරගන්නේ කියලා. හරි, ඉතින් මේ වැඩේ කරගන්න මම ප්‍රධාන වශයෙන් වෙබ්සයිට් දෙකක් තෝරගත්තා. ඉතින් එක වෙබ්සයිට් එකක් තමයි මේක, ඊළඟ වෙබ්සයිට් එක තමයි මෙන්න මේක. ඉතින් මම මේ වෙබ්සයිට් දෙක ගැනම කියලා දෙන්නම්. ඉතින් මම මේ වෙබ්සයිට් වලට එන්න ඕනේ link පවා පල්ලෙහෙන් දාලා තියන්නම් comment section එකේ, වගේම මගේ description එකේ. ඉතින් ඒ වගේම මේ වෙබ්සයිට් දෙකක් විතරක් නෙමෙයි, මේ වගේ වෙබ්සයිට් ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ හා සමානව ඉතින් මේ හැම වෙබ්සයිට් එකකම එකම දේ තමයි අපිට කරන්න තියෙන සල්ලි හොයන්න. ඉතින් ඒකෙ හින්දා මම මේ වෙබ්සයිට් දෙක උදාහරණයට අරගෙන ඔයගලන්ට කියලා දෙන්නම්. ඔගොල්ලෝ වෙන වෙබ්සයිට් එකක මේ වැඩේ කරනවා නම් ඒත් මේ විදිහට තමයි ඔයාට සරලවම කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ නම මෙන්න මේ විදිහට උඩින්ම තියෙනවා, මේ Dropbox කියලා. ඉතින් ඒ වගේම ඊළඟ වෙබ්සයිට් එක A2EZTrade කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා බලනවා ඇති මම කිව්වේ මුලින්ම Facebook එක හරහා සල්ලි හොයන්න කොහොමද කියලා දෙනවා කියලා. හැබැයි මෙයා මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මොකද්ද කරන්න කියලා ඔයා බලනවා ඇති. ඉතින් ඇත්තටම මෙන්න මේ වෙබ්සයිට් දෙක ආධාරයෙන් තමයි අපි Facebook එකෙන් සල්ලි හොයන්නේ. ඉතින් මෙතෙන්දි වෙන දේ මම ඔයාට සරලව පැහැදිලි කරන්නම්. මෙන්න මේ වෙබ්සයිට්, ඒ කියන්නේ මේගොල්ලෝ තොග බඩු ස්ටොක් කරගෙන ඉන්න අය. ඉතින් අපිට පුළුවන් මෙයාලගෙන් ගොඩක් අඩු මිල ගණන් වලට බඩු අරගෙන Facebook එකේ ලොකු ලාභයක් තියාගෙන විකුණන්න. ඉතින් දැන් වා හිතන්න එපා අම්බෝ එක අමාරුයිනේ, ඒකේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවානේ, මේක අපිට කරන්න අමාරුයි, මෙන්න මේ වගේ දේවල් නම් හිතන්න එපා. ඕගලන්ට මම මේක කියලා දුන්නට පස්සේ ඇත්තටම හිතෙයි මෙච්චර කල් මේක නොකරේයි කියලා. ඉතින් මම සරලවම මේකෙදි කියලා දෙන්නම්. මේ වෙබ්සයිට් එකේ අපිට සරලවම මේකේ ප්‍රොසෙස් එකක් විතර හදලා දීලා තියෙනවා. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදි මෙයාල කියලා තියෙනවා මුලින්ම ඔයා රෙජිස්ටර් වෙන්න, ඊට පස්සේ ඔයාට කැමති ප්‍රොඩක්ට් එකක් හොයන්න, ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ ඔන්ලයින් ස්ටෝර් එකකයි. ඒ කියන්නේ මම දැනට ගත්තේ Facebook කියන එක, ඔයාලඟ වෙනත් ඔන්ලයින් ස්ටෝර් එකක් තියෙනවා නම් ඒකටත් ඔයාට මේකදී අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ අප්ලෝඩ් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී සෙල් කරන්න කියලා තියෙනවා ඔයාගේ කස්ටමර්ස්ලට. ඊට පස්සේ ඔයාට ඔයාගේ ප්‍රොෆිට් එක ලබා ගන්න කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා බ්‍රෑන්ඩ් 100කට අධික ප්‍රමාණයක් තියෙනවා, ප්‍රොඩක්ට් 2000කට අධික ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ රීසෙලර්ස්ලා 100කට අධික ප්‍රමාණයක් තියෙනවා. මෙන්න වගේ ගොඩක් විස්තර ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක ඇතුළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී රෙජිස්ටර් වෙන විදිය කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මේකේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට ඔයාලට බලා ගන්න පුළුවන් එක්කෝ ඔයා මෙන්න මෙතන WhatsApp icon එක පෙන්නනවා. ඉතින් ඔයා ෆෝන් එකෙන් මේ වීඩියෝ බලලා මේ වෙබ්සයිට් එකට ගියා නම් ඔයාලට ලේසියෙන්ම පුළුවන් මෙයාලගේ WhatsApp එකට WhatsApp පණිවිඩයක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාටම ගියාට පස්සේ මෙයාලගේ නම්බර්ස් දෙකක් දීලා තියෙනවා. ඉතින් මම නම් ගොඩක් වෙලාවට හිතනවා මෙන්න මේ ක්‍රමය හොඳයි කියලා. පුළුවන් නම් මෙයාලගේ මේ නම්බර්ස් දෙකට කතා කරලා ඔයා විස්තර දැනගන්න මේකේ අපිට කොච්චර වගකීමක් දෙනවද, ඒ වගේම අපිට කෑෂ් ඔන් ඩිලිවරි කරන්න පුළුවන්ද, මොනවාද තියෙන ප්‍රොඩක්ට් කියලා ඔයා පොඩ්ඩක් මෙයාලගෙන් විස්තර ටිකක් අහන්න. එතකොට මෙයාලා අපිට රෙජිස්ටර් වෙන විදිය, ඒ වගේම මේකේ කොහොමද මොනවාද තියෙන රූල්ස්, මේ හැම එකක්ම මෙයාලා අපිට කියනවා. ඉතින් ඒවා අපිට ගොඩක්ම වැදගත් මෙයාලත් එක්ක ගනුදෙනු කරනකොට. ඉතින් ඇත්තටම දැන් ඔයා හිතන්න එපා මේ මෙයාලගේ තියෙන්නේ අර කාර්, එතකොට ලොකු පුඩු සෙටි, ඒ වගේ දේවල් නෙමෙයි. මෙයාලත් රිසර්ච් කරලා තමයි බඩු ගෙන්නන්නේ. ඒ කියන්නේ වැඩිපුරම විකිණෙන බඩු තමයි මෙයාලා තොග පිටින් ගෙන්නන්නේ. ඉතින් මෙතෙන්දි මෙයාලගෙත් එක එක අයිටම් තියෙනවා. බෑග් වෙන්න පුළුවන්, ෂූස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇඳුමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි මොනවා මොනවාම හරි ජුවලරි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තමයි මෙයාලගේ ස්ටොක් කරලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඇත්තටම මෙයාලගෙන්ම විස්තර අරගෙන මෙයාලගෙන්ම ඒ ප්‍රොඩක්ට් එකට අදාළ ඉමේජ් එකක්, එහෙම නැත්නම් ෆොටෝ එකක් අරගෙන අපේ ඔන්ලයින් ස්ටෝර් එකේ ලිස්ට් කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒක සෙල් කරලා
පොෆිට් එකක් ලබාගන්න. ඉතින් බය වෙන්න එපා, මමගේ කරන හැටි ඔයගලන්ට කියලා දෙනවා කොහොමද කියලා. ඉතින් පළවෙනි වෙබ්සයිට් එක තමයි මෙන්න මේක. ඉතින් මම කලින් කිව්වා වගේ කෝල් එකක් දීලා හරි කෝල් එක ආන්සර් කරේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම මෙයාලගේ මේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp එකට ගිහලා කෝල් එකක් දාලා බලන්න. ගොඩක් වෙලාවට දැන් මේගොල්ලෝ ගොඩක් බිසී ඇත්තටම. ඉතින් එහෙම වුණොත් ඔයා මැසේජ් එකක් දාලා තියලා දෙතුන් පාරක් මැසේජ් එක දාන්න. ඒ කියන්නේ මොකද තවත් මැසේජ් ගොඩක් එන හින්දා මැසේජ් එක පල්ලෙහාට යනවා. දෙතුන් පාරක් මැසේජ් එක දාලා හැම විස්තරයක්ම අරගෙන මේක ඔයාට හිතනවා නම් හොඳයි කියලා මෙයාලත් එක්ක රෙජිස්ටර් වෙන්න. ඉතින් දෙවනි වෙබ්සයිට් එකට මම යනවා. අයිමත් වට බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි දෙවනි වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එක නම් ගොඩක් ඇක්ටිව් වෙබ්සයිට් එකක්. වෙබ්සයිට් එක කිව්වට ගොඩක් ඇක්ටිව් සෙට් එකක් මේකේ ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේකේ හරිම සරල විදිහට මේක රෙජිස්ටර් වෙන්න තියෙන. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදිත් අර කලින් වගේම තමයි. ඔයා මෙන්න මෙතන උඩම නම්බර් එක තියෙනවා. එහෙම නැත්නම් මම නම්බර් එක දාන්නම් දැන් ඔයාලට ඩිස්ප්ලේ වෙයි. ඉතින් මෙන්න මේ නම්බර් එකට කතා කරලා මෙයාලගෙන් විස්තර දැනගන්න. කොහොමද අපි ෂිපින් කොස්ට් එක කොච්චරක් කපනවද? එහෙම නැත්නම් කෑෂ් ඔන් ඩෙලිවරි අපිට දෙනවද? ඉතින් මෙයාලගෙත් මාරම ප්‍රොඩක්ට් ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ තියෙනවා ප්ලේ වීඩියෝ කියලා බටන් එකක්. ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ ප්ලේ වීඩියෝ කියන බටන් එක උඩින් ක්ලික් කරන්න. ඉතින් මට ඒක පෙන්වන්න විදිහක් නැහැ. මොකද මම මේ වීඩියෝ එක දාන්නේ YouTube එකේ. ඉතින් එහෙම වුණොත් කොපිරයිට් වදින හින්දා. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ එක ප්ලේ කරගන්න. මේක සිංහලෙන් තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ඉංග්‍රීසි මගුලක් නැහැ. මේක මේ සම්පූර්ණයෙන්ම සිංහල කට්ටියක් තමයි කරන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඇතුළේ තියෙන කම්පැනියක් තමයි මෙන්න මේ කම්පැනි එක. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා මෙයාලා අපිව වෙරිෆයි කරාට පස්සේ අපිට පුළුවන් මෙයාලගේ මේ වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා මෙයාලගේ ප්‍රොඩක්ට් අපේ ඔන්ලයින් ස්ටෝර් එකේ දාලා අපිට සෙල් කරලා ලාභයක් ලබන්න. ඉතින් මෙතනදිත් ඔයාලට බලා ගන්න පුළුවන් හැපි සෙලර්ස්ලා 2000කට වඩා ඉන්නවා. ඊපස්සේ බෙස් ප්‍රොඩක්ට් 2000කට වඩා ඉන්නවා. ඊපස්සේ ඕඩර්ස් විතරක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් 20000කට වඩා ගිහින් තියෙනවා. ඉතින් ඔයා හිතන්නකෝ එක ඕඩර් එකකින් අපිට රුපියල් 500 ගන්න හම්බෙලා මාසෙකට අපි ඕඩර්ස් 20ක් දාගත්ත කියලා. ඉතින් එහෙම වුණොත් අපිට රුපියල් 10000ක වගේ මුදල් ප්‍රමාණයක් නිකම්. ඒ කියන්නේ අපේ කිසිම වියදමක් නැහැ, අපේ කිසිම මහන්සියක් නැහැ. මෙතෙන්දි කරන්න තියෙන්නේ කවුරු හරි ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරොත් මෙන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මේක ඔක්කොම කතා කරාම ඔයගලන්ට කියලා දෙනවා කොහොමද මෙතෙන්දි අපි පේමන්ට් කරගන්න. මේ හැම දෙයක් ගැනම මේගොල්ලෝ කතා කරාම කියනවා. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. ඉතින් ඒ කොහොම හරි මාසෙකට 20-30000ක් හොයනවා කියන්නේ මෙන්න මේ වගේ දෙයකින් ඇත්තටම මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද Facebook එක පාවිච්චි කරලා මේකෙදී අපි සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔයාට Facebook account එකක් තියෙන්න ඕනේ. මම මුලින්මත් මේක කිව්වා. ඔයාට මේ වැඩේ කරනවා නම් ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න ඕනේ, Facebook account එකක් තියෙන්න ඕනේ. හරි, ඉතින් ඔයා මුලින්ම ඔයාගේ Facebook account එකට එන්න ඕනේ. ඉතින් ඔයාට Facebook account එකක් නැති කෙනෙක් නම් ඔයා හදාගන්න. එහෙම නැත්නම් ඔයාට ටිකක් ඔයා මේක දිගින් දිගටම continue කරනවා නම් ඔයාට පුළුවන් නම් අලුත් Facebook account එකක් හදාගන්න. එහෙම නැත්නම් පොඩි නමක් පාවිච්චි කරලා හොඳ නමක් පාවිච්චි කරලා අලුත් account එකක් හදාගන්න. එතකොට තවත් මේ ක්‍රමය success වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාට මේ Facebook එක හරහා මේ වැඩේ කරනවා නම් ක්‍රම දෙකක් තියෙනවා මේ වැඩේ හරියටම කරගන්න. ඉතින් ඔයාලා දන්නවා Facebook එකේ normal මෙන්න මෙතන තියෙනවා මාකට් ප්ලේස් එක. ඉතින් මේ මාකට් ප්ලේස් එක කියලා කියන්නේ ලක්ෂ ගණන් මිනිස්සු මෙන්න මේ මාකට් ප්ලේස් එකට හැම දවසකදීම එනවා. ඉතින් මෙන්න මේ මාකට් ප්ලේස් එකේ අපි මොනා හරි ගිහිල්ලා අපි පබ්ලිෂ් කරොත් එහෙම නැත්නම් අපේ ප්‍රොඩක්ට් එකක් මේ මාකට් ප්ලේස් එකේදී මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මේ මාකට් ප්ලේස් එකට දාලා ඒ ප්‍රොඩක්ට් එක කවුරු හරි සල්ලි වලට ගන්න ඕනේ කියලා මැසේජ් එකක් දාලා ඒක ගත්තොත් අපිට පුළුවන් ඒකෙන් මෙහෙම ලාභ ලබා ගන්න. ඉතින් ඔයාලා බලා ගන්න මෙන්න මේ වගේ දේවල් මාරම අඩුවට තමයි හම්බෙන්නේ. දැන් සමහරක් විට මෙන්න මේ ලිප් බාම් එක සමහරක් විට මේගොල්ලන්ට හම්බෙනවත්තේ රුපියල් 500කට වගේ මුදලකට. ඉතින් මේක 500කට හම්බෙලා මෙයා අපිට විකුණන්නේ රුපියල් 700කට විතර. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ ගොඩක් දේවල් එහෙමයි. මේකේ දාලා තියෙන ගොඩක් ඒවා එන අඩුවට අරන් මේ වැඩිපුර විකුණන්න දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ මාකට් ප්ලේස් එකට ඔයාගේ ප්‍රොඩක්ට් ටික දාලා, ඒ කියන්නේ අර මම කියවන මේ වෙබ්සයිට් දෙකේ ප්‍රොඩක්ට් ටික දාලා ඔයා මේ හැම එකක්ම දාන්න යන්න ඕනේ. ඔයාටත් හිතනවනේ මේක යයි කියලා, මේ ප්‍රොඩක්ට් එක නම් මිනිස්සු ගණී කියලා හිතන ප්‍රොඩක්ට් 10ක් 15ක් තෝරගෙන ඔයා ඒ 10 15 ඇතුළත ගේමක් ගහගන්න.
ඉතින් ඒ ඔයාට මං කලින් කිව්වාගේ ඒවා පුළුවන් මේ මාකට් ප්ලේස් එකට දාලා ලේසියෙන්ම මෙතනදී ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න. එහෙම නැත්නම් අපි අර වෙබ්සයිට් ලින්ක් ගන්න බාණ්ඩේ සෙල් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව ඉතින් මේකේ සල්ලි හොයන, ඒ කියන්නේ මේ Facebook එක පාවිච්චි කරලා සල්ලි හොයනකොට දෙවෙනි ක්‍රමේ තමයි අපිට පුළුවන් මේකේ page එකක් හදාගන්න. ඒ කියන්නේ ප්‍රොඩක්ට් විකුණන, එහෙම නැත්නම් බඩු විකුණන මොකක්ද ටිකක් හොඳ branded name එකක් දාලා page එකක් හදාගන්න පුළුවන්. ඉතින් page එකක් හදාගන්න දන්නේ නැති කෙනෙක් නම් ඔයා යන්න YouTube එකට, YouTube එකට ගිහිල්ලා search කරන්න page එකක් හදන විදිය. ඉතින් ඊට පස්සේ ඔයාලට සරලවම විනාඩි 2ක් 3ක් ඇතුළත page එකක් හදන හැටි බලා ගන්න පුළුවන්. ඉතින් මං නිගමඩ පෙන්නන්නම්, මෙන්න මෙතනට මේකුණි click කරලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් page කියලා එකක් තියෙනවා. මෙන්න මේකුණි click කරාට පස්සේ ඔයාලට පුළුවන් ලේසිම page එකක් හදන්න. ඔයාලට මෙන්න මෙතන උඩින් page එකට නමක් දෙන්න තියෙනවා, category එකක් තෝරන්න තියෙනවා. ඊට පස්සේ පොඩි bio එකක් දාලා ඔයාලට පුළුවන් ඒක continue කරගෙන ගිහිල්ලා page එකක් හදන්න. ඉතින් page එකක් හදලා ඔයා මේ page එකේ බඩු දානවා නම් ඔයාට පුළුවන් ඔයා product 10ක් 15ක් නෙමෙයි, ඔයා අර website වල තියෙන product 100ක් වුණත් කමක් නැහැ, ඔයාට පුළුවන් මේ page එකේ publish කරන්න. ඉතින් මෙහෙම publish කරනකොට ඔයාගේ page එක growth වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් ඔයා හිතන්නකෝ ඔයා රුපියල් 1000කට තියෙන බෑග් එකක්, අපේට රුපියල් 1000කට හම්බෙන බෑග් එකක් මේකෙදි මේ Facebook එක කරා 1500කට විකුණනවා. ඉතින් මේ විදිහට අපි බෑග් 10ක් විකුණොත් අපිට රුපියල් 5000ක් ලාභයි. ඉතින් මෙතනදී ඔයා 5000ක් විතර ලාභ ලැබුවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ page එකට boost එකක් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ page එකේ promotion එකක් කරන්න, එහෙම නැත්නම් ඔයා දාන product එකේ boost එකක් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ඩොලර් 10ක විතර boost එකක් කරොත් අපිට මේ product 20ක් 30ක් විකුණ ගන්නවා කියන එක ඇත්තටම මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඔයාට දැන් සමහරක් විදිහ හිතෙන්න පුළුවන් මේක පට්ට අමාරු වෙන කියලා. ඉතින් ඇත්තටම අමාරු නැහැ. මේක ඔයා කරන්න පටන් අරගෙන සතිය දෙකක් යනකොට ඔයාට මාරම් විදිහට මේක අල්ලලා යනවා. එහෙම වුණාට පස්සේ ඔයා මේක තවත් වැඩි දියුණු කරලා කරගෙන යන්න පටන් ගන්නවා අනිවාර්යයෙන්ම. මොකද මම මේ වැඩේ අත්දැකීමෙන් දන්නවා. මොකද මගේ යහළුවෝ කිහිප දෙනෙක්ම මේ වැඩේ කරනවා. ඉතින් එයාලා නම් මේ වැඩේ කියන්නේ එයාලා ඉගෙන ගන්න ගමන් part time තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් එහෙම කරලත් එයාලා මාසෙකට 20,000ක් 30,000ක් හොයනවා කිසිම මහන්සියක් නැතුව. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මෙන්න මේ Facebook එක හරහා සතයක්වත් වියදම් නොකර සල්ලි හොයන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ වෙබ්සයිට් දෙක විතරක් නෙමෙයි, තව වෙබ්සයිට් ඕනේ තරම් තියෙනවා. ඒවත් ඔයාලට Google එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම දාන්න පුළුවන් නම් පල්ලෙහැන් link ටිකක් දාන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. මං හිතනවා ඕගලන්ට තේරෙන්නේ නැති මම මේ කියලා දුන්න දේ මොනා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම්, තේරුන්නේ නැති තැනක් තියෙනවා නම් පල්ලෙහැන් comment එකක් දාලා අහන්න. මං අනිවාර්යයෙන්ම උදව් කරන්නම් ඕගලන්ට. ඒ වගේම තාමත් අපිත් එක්ක එකතුනේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බවමු. එතකන් ඔයාට සුබම සුබ දවසක්. ගොඩක් ස්තුතියි.